ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ රුමේනියාවේ පුරවැසිභාවය සහ ස්ටුඩන්ට් පිළිබඳව මුලින්ම රුමේනියාවේ පුරවැසිභාවය සඳහා වන ක්‍රියාවලිය ගැන සොයා බලමු රුමේනියාවේ පුරවැසිභාවය ලබා ගන්න අඩුම තරමින් වසර 8ක් ගත වෙනවා ඒ සඳහා වන මූලික පියවරක් විදියට ස්ථිර පදිංචි බලපත්‍රයක් ලබා ගන්න සිද්ධ වෙනවා ස්ථිර පදිංචියක් ලබා ගැනීමට නම් රුමේනියාව තුල අඛණ්ඩ වසර 5ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි ඒ අනුව වසර 5කට වැඩි කාලයක් රුමේනියාවේ වර්කින් වීසා හෝ ස්ටුඩන්ට් වීසා යටතේ රැඳිලින්න අයට ස්ථිර පදිංචියක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් එම වසර 5 තුල මාස 6කට වැඩි කාලයක් එක දිගට රුමේනියාවෙන් පිට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. අවසාන වශයෙන් වසර 5ක ස්ථිර පදිංචියක් එක්ක සම්පූර්ණ වසර 8ක් රුමේනියාව තුල ජීවත් වන පුද්ගලයන්ට පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට පෙනී සිටින්න පුළුවන්. අවසාන පරීක්ෂණයේදී රුමේනියා භාෂා සහ සාහිත්‍ය පිළිබඳ දැනුම් මට්ටම් පරීක්ෂා කරනවා. ඒ නිසා සාපේක්ෂව රුමේනියාව පුරවැසිභාවය ලබා ගන්න තරමක් අමාරු රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම සමහර වෙස්ටර්න් යුරෝපියන් රටවල් තියෙනවා රුමේනියාවට වඩා පහසුවෙන් පුරවැසිභාවය ලබා ගන්න පුළුවන්. එවැනි රටකට උදාහරණයක් විදියට පෘතුගාලය හඳුන්වන්න පුළුවන්. නමුත් ඔබට රුමේනියාවේ පුරවැසිභාවය ලබා ගන්න නොහැකි වුණත් යුරෝපා සංගම් රටක් විදියට එහි ස්ථිර පදිංචි බලපත්‍රය ඉතාමත්ම වටිනවා. උදාහරණයක් විදියට ඔබට පෝලන්තයේ පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා පෝලන්තය තුල වසර 10ක් අඛණ්ඩව ජීවත් විය යුතුයි. නමුත් කිසියම් යුරෝපා රටක PR තියෙන කෙනෙක්ට ඒ සඳහා වසර 2ක් පමණයි පෝලන්තය තුල ජීවත් වෙන්න අවශ්‍ය. ඇත්තටම යුරෝපා සංගම් රටක PR තියෙන කෙනෙක්ට මේ වගේ වාසි තවත් ගොඩක් ලබා ගන්න පුළුවන්. ඔයාලා ඒ ගැන වැඩි විස්තර ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලන්න. දැන් අපි රුමේනියාවේ වර්තමාන තත්ත්වය සහ අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. මේ වෙද්දි රුමේනියාවේ ඒක පුද්ගල දල්දේශී නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 14,968ක් වෙනවා. ඒ වගේම යුරෝපයේ ටැක්ස් රේට් අඩුම රටක් විදියටත් රුමේනියාව හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉන්කම් ටැක්ස් රේට් එක රුමේනියාවේ 10%යි, ශ්‍රී ලංකාවේ 24%යි. ඒ වගේම කෝපරේට් ටැක්ස් රේට් රුමේනියාවේ 16%යි, ශ්‍රී ලංකාවේ 28%ක් වෙනවා. නමුත් රුමේනියාව තුල උද්දමන අනුපාතය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගන්නවා. ඊළඟට රුමේනියාවේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ සොයා බලමු. ඇත්තටම කලාපයේ අනිකුත් රටවල් එක්ක ගත්තම රුමේනියාව එඩියුකේෂන් වලට ඒ තරම්ම ජනප්‍රිය නැහැ. අසල්වැසි රටවල් වන යුක්‍රේන්, හංගේරියා, බෙලාරුස්, රුසියා වගේ රටවල් එඩියුකේෂන් වලින් රුමේනියාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ස්ටුඩන්ට් වලට රුමේනියාවට යන්නම අවශ්‍යයි නම් මේ දේවල් පිළිබඳ හොඳින්ම අවධානය යොමු කරන්න. රුමේනියාවේ සාමාන්‍ය උපාධියක් සඳහා වසරකට අධ්‍යයන ගාස්තු වශයෙන් යුරෝ 2000ත් 5000ත් අතර අගයක් ගෙවන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර සිසුන්ට උපරිම සතියට පැය 20ක් දක්වා පාර්ට් ටයිම් ජොබ් කරන්න හැකියාව තියෙනවා. නමුත් පාර්ට් ටයිම් ජොබ් වලින් මාසයකට උපරිම උපයන්න පුළුවන් රුමේනියන් ලේ 450ත් 600ත් අතර මුදලක්. රුමේනියන් ලේ එකක් ශ්‍රී ලංකන් රුපියල් 47ක් වෙනවා. ඒ අනුව පාර්ට් ටයිම් ජොබ් මගින් මාසයකට උපයන්න පුළුවන් වෙන්නේ රුපියල් 27000ත් 28000ත් අතර මුදලක්. ඇත්තටම මෙතෙන්දි ගැටලුවක් එනවා මාසයක ඇකමඩේෂන් මේ වැටුපෙන් කවර් කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් වර්කින් වීසා යටතේ යන කෙනෙක්ටත් රුපියල් 90000ත් 1.30ත් අතර වැටුපක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් වර්කින් වීසා වලට ගොඩක් දුරට ආහාර ප්‍රවාහනය, නවාතැන් පහසුකම් වගේ දේවල් නොමිලේ ලැබෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ තරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ස්ටුඩන්ට් වීසා යටතේ යන කෙනෙක්ට නීත්‍යානුකූල ෆුල් ටයිම් ජොබ් කරන්න හැකියාවක් නැහැ. අධ්‍යාපනයත් එක්ක විදේශ රටකට සංක්‍රමණය වෙන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම ඒ රටේ අධ්‍යාපන තත්ත්වය සහ වියදම් කවර් කරගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරන්න. තවත් දෙයක් තමයි එඩියුකේෂන් වලට ජනප්‍රිය ගොඩක් රටවල එම්බසි ශ්‍රී ලංකාවේ නැති එක. ඒ නිසා එම්බසි අප්‍රූව් එක ගන්න ඉන්දියාවේ හෝ ළඟම තියෙන රටක එම්බසියකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බොරු මතයක් තියෙනවා ඉන්දියාවේ එම්බසි වලින් ශ්‍රී ලංකාවේ ආගේ වීසා රිජෙක්ට් කරනවා කියලා. ඔයාලගේ ડોකියුමන්ට්ස් 100%ක් ක්ලියර් නම් වීසා රිජෙක්ට් කරන්න කිසිම හේතුවක් නැහැ. රුමේනියාවේ ස්ටුඩන්ට් සහ පුරවැසිභාවය ගැන දැනගන්න උනන්දු වෙන්න ඉඳපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.